සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අද මම කියන ලෑස්ති වෙන්නේ පුංචිම පුංචි කම්පියුටර් එකක් ගැන. ඉතින් මේක අපිට හම්බෙන්නේ ඉන්ටෙල් සමාගමේ ඉන්ටෙල් කම්පියුටර් ස්ටික්. ඉතින් මේක අපිට පුළුවන් අපේ ගෙදර තියෙන එහෙම නැත්නම් ඔෆිස් එකේ තියෙන HDMI TV එකට කනෙක්ට් කරලා එහෙම නැත්නම් කම්පියුටර් මොනිටර් එකට යූස් කරලා සම්පූර්ණ කම්පියුටර් එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් දැන් අපි බලමු මේ ඉන්ටෙල් කම්පියුටර් ස්ටික්. හොඳයි ඉතින් මට අද හම්බෙලා තිනවා ඉන්ටෙල් කම්පියුටර් ස්ටික් එකක් එක්ස්ට්‍රීම් කම්පියුටර් ටෙක්නොලොජිස් එකකින්. ඉතින් අපි දැන් අන්බොක්ස් කරගෙන බලමු මේක කොහොම එකක්ද කියලා. හොඳයි ඉතින් මේ විදිහට තමයි බොක්ස් එක තියෙන්නේ. මේකේ සඳහන් වෙනවා වින්ඩෝස් තියෙනවා, ඒ වගේම Wi-Fi, Bluetooth සහ HDMI connectivity එකක් මේ කම්පියුටර් ස්ටික් එකත් එක්ක තියෙනවා. ඒ වගේම මේක ඉන්ටෙල් ඇටම් ප්‍රොසෙසර් එකක් ඉන්ක්ලූඩ් වෙනවා, quad core, ඒ වගේම 2GB RAM එකක්, ඒ වගේම 32GB internal storage එකක්. ඉතින් එහෙනම් දැන් අපි මේක අන්බොක්ස් කරගමු. සලාම තියෙනවා ස්ටික් එක. මෙන්න මෙච්චරයි සයිස් එක. ඉතින් මේකේ ප්‍රොඩක්ට් ඩීටේල්ස් ටික, ඒ වගේම මෙතන කැප් එකෙන් වහලා තියෙනවා HDMI පෝට් එක. හරි. ඉතින් ඒක පැත්තකින් තියලා මේකේ ඇක්සසරිස් ටික අපි දැන් බලමු. ඉතින් ඉස්සෙල්ලාම තියෙනවා HDMI extension cable එක. ඒ වගේම මේකේ power adapter එක. ඉතින් මේක ඉන්ක්ලූඩ් වෙන්නේ 5W 3A volt adapter එකක්. ඉතින් මේකේ micro USB port එකක් තියෙන්නේ. ඒ වගේම මේක travel කරන්න සුදුසු computer එකක් ඉන්න මේකේ UK socket plug එකක්, ඒ වගේම EU, ඒ වගේම US සහ Australian plug set එකක් අපිට මේ charger එකත් එක්ක හම්බෙනවා. ඉතින් මම මේකට UK socket එක use කරනවා. අපිට පුළුවන් මේ විදිහට power adapter එක හදාගන්න. ඒ වගේම මේකේ regularity information ටික, ඒ වගේම මේකේ user manual එක අපිට හම්බෙන. හොඳයි ඉතින් මේ ස්ටික් එක ගැන බලනකොට මෙතන තියෙනවා power on switch එක, ඒ වගේම micro USB port එකක් මේකේ power input එක වෙනුවෙන්, ඒ වගේම USB 2.0 port එකක්, ඒ වගේම USB 3.0 port එකක්. ඒ වගේම අනිත් පැත්තේ තියෙනවා lock socket එක, ඒ වගේම micro SD slot එකක්. ඉතින් මේකේ මෙච්චරයි තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේක ලේසියෙන්ම TV එකකට එහෙම නැත්නම් monitor එකකට plug කරලා on කරගන්න. හොඳයි දැන් අපි බලමු මේක කොහමද monitor එකකට එහෙම නැත්නම් TV එකකට plug කරන්න කියලා. ඉතින් HDMI connectivity එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ මේ display එකේ. ඉතින් අපිට පුළුවන් computer stick එක direct මේ විදිහට HDMI port එකට plug කරන්න, එහෙම නැත්නම් extension cable එක use කරලා අපිට පුළුවන් මේක connect කරගන්න. ඉතින් මේ විදිහට connect කරගත්තට පස්සේ අපිට පුළුවන් micro USB cable එක මේකට plug කරලා power එක දෙන්න. හොඳයි ඉතින් මේ විදිහට අපි TV එකට එහෙම නැත්නම් monitor එකට plug කරාට පස්සේ අපිට පුළුවන් මේ computer එක on කරගන්න. හැබැයි මේක on කරන්න අපිට අවශ්‍ය වෙනවා mouse එකක් සහ keyboard එකක්. ඉතින් මම මේකට use කරනවා Rappu 8000 series එකේ wireless USB combo keyboard එකක්. හරි ඉතින් මේක මේකේ USB adapter එක අපිට පුළුවන් ස්ටික් එකේ USB 2.0 port එකට plug කරගන්න. හරි ඉතින් ඊට පස්සේ අපිට මේ විදිහට message එකක් එනවා mouse එක keyboard එකක් set කරපුවාම අපිට පුළුවන් මේක next කරලා මේ computer එක on කරගන්න. ඔව් ඉතින් මෙතනදී පළවෙනි පාට මේ computer එක initialize වෙනවා. ඉතින් අපි බලමු මේක setup එක කොහමද කරගන්න පුළුවන් වෙන්නේ කියලා. හොඳයි ඉතින් මේක ඉක්මනටම setup කරගමු. ඉතින් අපිට පුළුවන් country එක විදිහට ශ්‍රී ලංකාව තෝරන්න. ඊට පස්සේ language එක විදිහට අපිට පුළුවන් English, United States, එහෙම නැත්නම් United Kingdom තෝරගන්න.
US keyboard එක අපේ keyboard එකේ හැටියට කරලා අපිට පුළුවන් time zone එකත් ජයවර්ධනපුර තෝරගන්න. මෙතනදී අපිට පුළුවන් මේ විදිහට මේ computer එක switch on කරගන්න first time. ඊට පස්සේ username එක අපි මේකට username එකක් දීලා continue කරනවා. හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට desktop එක තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය Windows 10 computer එකක්. ඉතින් අපිට පුළුවන් 10 Windows 10 වලින් කරගන්න පුළුවන් හැම වැඩක්ම මේකෙන් කරන්න. ඉතින් මේකේ include වෙනවා Intel graphics, ඒ වගේම 2GB RAM, ඒ වගේම Intel Atom quad core processor එකක්. ඉතින් මේකෙන් අපිට පුළුවන් හොඳ basic වැඩක් කරගන්න මේ computer එක use කරලා. ඉතින් මේක හරිම portable අපිට පුළුවන් අපි යන යන තැන මේක අරගෙන යන්න මේකෙන් අපි කැමති තැනකදී monitor එකට එහෙම නැත්නම් TV එකට use කරලා මේකෙන් වැඩක් ගන්න. හරි. ඉතින් අපි ඉස්සලාම බලමු මේකේ properties ටික. my computer එකේ ඉතින් මේක Intel Atom i5 Z8330 1.4 GHz CPU එකක්, ඒ වගේම 2GB RAM, 32-bit operating system එකක්, ඒ වගේම include වෙන Windows 10 home version එක. ඒ වගේ monitor resolution එක full HD. අපි දැන් බලමු මේකේ 4K video එකක් play කරලා කොච්චර හොඳට play වෙනවද කියලා. හරි. මම මේකට USB 3.0 flash drive එකක් use කරලා 4K video එකක් copy කර ගන්නවා. අපි බලමු මේකේ transfer rate එක, ඒ වගේම මේක කොහමද playback quality එක කියලා. හරි, pen drive එක ගත්තා. මම මේක desktop එකට copy කරනවා. මේකේ transfer speed එක විදිහට megabyte 98ක් 99ක් විතර එනවා. ඉතින් හොඳ speed එකක්. stick එක කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ transfer rate වල. හරි, මේක අපි play කරගමු. Windows Media Player එක use කරලා. හොඳයි. ඉතින් මේ වීඩියෝ එක හොඳට play වෙනවා. ඒ කියන්නේ කිසිම ප්‍රශ්න නැතුව අපිට මේක multimedia purposes වලට use කරන්න පුළුවන්. display එකේ movies බලන්න, ඒ වගේ music videos බලන්න, මේ වගේ හැම දෙයකටම මේ computer stick එක අපිට use කරන්න පුළුවන්. හරි. දැන් අපි last ඉන්නේ මේකේ web experience එක බලන්න. හොඳයි. ඉතින් Wi-Fi විදිහට මේ computer stick එක මම දැන් connect කරගත්තා Wi-Fi network එකට. ඉතින් අපිට පුළුවන් Wi-Fi එකට connect කරගෙන මේක හොඳ computer web experience එකක් ගන්න, web surf කරන්න, ඒ වගේම multimedia YouTube videos බලන්න, films බලන්න, මේ හැම දෙයක්ම අපිට කරගන්න පුළුවන් internet use කරලා. ඒ වගේම office data ගොඩක් හොඳයි. අපිට පුළුවන් mail බලන්න, ඒ වගේම documents share කරන්න, මේ වගේ හැම දෙයක්ම අපිට කරගන්න පුළුවන්. හොඳයි. ඉතින් මේ computer එකෙන් ගන්න පුළුවන් වැඩ ගැන තමයි කිව්වේ. ඉතින් අපිට පුළුවන් මේ computer එකේ අඩු ඉඩකින් හදාගන්න, ඒ වගේම අඩු මුදලකට හදාගන්න, ඒ වගේම සාමාන්‍යයෙන් අපිට කරන්න පුළුවන් ඕනම වැඩක් මේ computer එක use කරලා අපිට කරගන්න පුළුවන්. ඉතින් මේක තියෙන විශේෂත්වය තමයි අපිට පුළුවන් අපි යන තැන තැන මේක ගෙනියන්න. ඉතින් ඒ වගේම අපිට පුළුවන් මේක ඕනම HDMI TV එකට මේක connect කරලා normal සාමාන්‍ය Windows 10 computer experience එකක් මේ stick එකෙන් ගන්න. ඉතින් මේ ස්ටික් එක ගැන කතා කරොත් මේක විශේෂ discounted price එකට ඔයගොල්ලන් ගන්න පුළුවන් extreme computer technologies කුරුණෑගලින්. ඉතින් මේක මිල වෙන්නේ 21,900යි. ඔයගොල්ලන්ට පුළුවන් මේ computer stick එක අරගෙන මේකේ experience එක හත් විඳින්න. ඉතින් මේක ගැන වැඩිදුර විස්තර ඔයගොල්ලන්ට පුළුවන් extreme computer technologies මේ hotline එකට කතා කරලා දැනගන්න. ඒ වගේම මේ වගේ තවත් අලුත් වෙනස් විදිහේ computers අරගෙන මම එනවා ඔයගොල්ලෝ හම්බෙන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම මාව social media follow කරන්න, Facebook, Twitter, Instagram, Google+. තවත් අලුත් video එකකින් මන්ටම හම්බෙන්න.